I'm <laughs> sorry. नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से योचे वस्सतं जीवे अपसं उदयव्यं ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්‍යයන්ති ධර්මානු ශාසනාවෙහි සැදැබර අනුග්‍රහක දායකත්ය දරන්න වූ පවුලේ ඇයි ප්‍රමුmuka මේ හොත ප්‍රඥානාලිකාවට සවන් දෙන්නවාව නර්මන්න වූ ලක්වාසි ලෝවාසි සැදැබර පන්නතුනේ ගහක වතුන් අපට සරල මාතෘකාවක් ඒත් ගැමුරු මාතෘකාවක් ලබාදී තිබිෙනවා උදේවෑ මිනෙහි කරන්නේ කසේ දැයි පහදා දෙනු මැනවි සරලද නහැ ගැමුරුද නැහැ මේ කාටයිති වැඩක්ද සම්මා සම්බුද්ධ ශාස්සනයෙහි ඉහාත්ම වස්සයෙන්ම දුකින් අතමදීම සඳහා පිළිවෙත්පුරන භික්‍ෂු භික්ෂණය උපාස්ක පාසිකා ආර්යශ්‍රාවකින් සතු වැඩක්. ආරිශ්‍රාවක ඉන්න කරන්න පුළුවන් වැඩක්. ප්‍රතක්ජනයින්ට අයිති සීමාවේ මේක වලංගු වෙන්නේ නෑ. අන අපට වලංගු කර්ඩඕන තැනට මේ සමාජය ගන්නයි අප මහන්සිේ වෙන්නේ ලකජීත්වට ඉස්ත්‍රීපුරස භාවයක් තිබුණට විවාහයට ස්ත්‍රීපුරස භාවයක් තිබුණට සම්මත පිගැනීම මුොල්ට ඉස්පරස භාවයක් තිබුණට කෙලෙස් වොලට ස්්‍රීපුරස භාවයකුත් නෑ කෙලෙස්තියන්නේ දුදගෙනත් දෙන්න මනුස්සිට ඔක්කෝටම කෙලෙස්තියන්නේ නසන් කෙෙස්නිසා දුදගෙනත් දෙනනා කෙස් නස හම දුක් නැතියනවා. කෙස් ීකට දුගෙනත්ද දෙනවන ඒක දුගෙනත් දෙන්නේ සාමන්වාආන්දිලාට විතර ගී සමාජයටත් දුක්ගෙනත් දෙ නවා. බුදුරජාණන් වහන්සේ ගැන්ීම තුල සසුන ප්‍ර්‍යාපතු වනාආකාරය හොවෙල බැලුහම උන්වහන්සේ වදාලා උත්ත්‍රයක්තිී නොව එක බමුණෙකුට තිීප කතාවක. ඔය වහන්සේ කියන බනාහලා මේ කාමලෝකට බඳන්නා බැඳන්නවූ සංගෝජන පහ කඩාගෙන අනාගාමි වූ අය ක්‍රීදනෙක් ඉන්නවාට කියලා නොනේ තාසන සාසනීට පස්සෙේ බෙදල තියෙනවානේ භික්‍ෂුනී උපාසක උපාසිකා කාමවෝග ස්ත්‍රිපුර බ්‍රහමචාර ස්්‍රිපුරස න්දයන සජයාදතට අදාලෙක් නෙම ඒක මෙකර න කුලකාටයි කියලා. මේ කුලට අටටම සමමුත්තරයක් දුන්නේයයි එක්කෙනෙක් දෙන්නෙක් දහයක් සයක් නෝ දහස් කරනක් අන්න එකයි සදධර්මය විවෘතුවීමෙන් මිනිසා ලබනපති ඵලේ එනිසා මේ යුග ඔබ භික්ෂුත්වය හිියත් භික්ෂුුණත්වය හිටියත්. උපාසක භාවිහිට්‍යයත් උපාසික භාව හිටියත් මේ ශාසනය තුල පවතිනාව බාහිර සිරිත්‍රට්ටිකට හීම් සීමාවන දස්වස්තුකළ සම්මාධීට්්‍යය තුළ දානසීල්ල භාවනාවට සීමාවී පිනෙන් පරලෝ යන ජීවිතකට පටුුවෙන්න්න හිතන්න එ. ඔබට මේ උරුමද ඔබ අදාල තේරුම් අර අනුගමනයන ප්‍රතිඵාල ලැබුවත් එහෙම ප්‍රතිඵාල ලබනොත් හෙම ඔය බමුණු මතවලට එම නඇත්තං හටමිටි අදහස් වට කරන්න දෙයක් නෑ. ඔබට මේක වැට හිනංව බානුගමනය කරනවානං බ නාත්තන්න පුලුවන් පුද්ගලයෙක් මේලෝ කි නෑ. අනක තේරුම් අරගනක තේරුම් ගන්නේ කොහමද ොක්ද මේකේ මූල ධර්මයකක තේරුම් ගඩ බ්‍රධානශයෙන් බුදු සස්සනදී ලතිබෙන්නේ සෝතාච්ච හෝත, සවන්දීම ධර්මස්වනය පැහැදිරි කරලා තිෙන කාරණනාටයකත්තීන්නේ. එවැන් පෙන්න්න නෝ. පරතෝච්ච ගෝසෝ වචන පෙන්නන්නේ. මේ කළ යුත්ත කුමැක් දැයි මනාව පැහැදිලි වෙනතුළ තේරුම්ගත්ත කෙනෙක් අශරයෙන් ඔබේ පුද්ගල ස්වභාාවීක් මායායමින් ඔබ ඇතළට පවතින් නවු සවුම් ක්‍රියාවලිය අභිධර්මික ක්‍රියාවලිය. මනි ංානයන් පස ල කකර පාඩන් කන උගන්න ඉගගන්න ක්‍රියාවලිය නෙමයි. මංගල ධර්ම දේශනාවේ සහ දෙවිනි ධර්ම දේශසනාවේ අඩංගු අිධර්මික ක්‍රියාවලිය. මංගල ධර්ම දෙෙසනා තුල ජතස්සත්ය අත්හල සුද දෙ කාන්ත තැරලා ආර්යස්ථායක මාර්ගි දේශනනා කරනවානේ. දෙවිනි දර්මදශනාව පංචස්කන්දේ ආත්මේතුල ිනිසා දුදක්කන බැවින් ආත්මය බලන්න කිල දශනා කරනවානේ. අන්න ඒ අභිධර්මික ක්‍රියාවලියේ. ත්‍රිත්ත හිටියත් පුු භාව හිටියත් ගීව හිටියත් පැදිී හිටියත් සැබෑ බෞද්ධක මේ මෙන්න මේ තේරුම් ගැනීම ප්‍රඥාවන්තින් සඳහා මෙම ධර්මකිවීම මේ තරුම් ගත්හමය අන් ෝන පාර එදා උදේවැෑ කියන වචන තේරුම තියෙන තැනක්මං අර ගත්ත දමහදේ ගාතාවකිින් ඒ ගාථාවට අදාල කතාාව කියන්නේ හනේ ගත්තෙ මේ ඉල්ලපු එක පැදිලි කරන්න නිදහසය යෝච්ේ වස තංජීවේ කියලා. අ යෝයේ අමගි පුද්ගල අස්තිත පුරුස හිටි පැවද කියනෑ. යමෙක්න වසතන්ක අවරුදුසියක්නේ යවුරු සී අද්ජීවත්ත නවා. කවරුවසෙන්ද අපස්සං උදයව්‍යන් පෘ්‍රක්ජන පුද්දලේ වසෙන් නසීල්ල භාවනාවවල එදෙමින් මේ අදසවත්ව සම්මාධිට්්‍යිය තුළ සී අද්ජීවත්වනවා ඇසිල් රැකෙනවාන හැබැයි අපස්සං. ස්කන්ධ පංචකයාගේ උදේවය නොදැක හැබැයිඒ ශ්‍රේෂ්ට නෑ කියලකිනවා ඒකහං ජීවිතන් සෙයෝ එක මොහොතක් නැත්න එක දවසක් ඔබට ජීවත්තෙන්ට පුුවන්ම් ස්කන්ධ පංචකයාගේ උදේවවැය දකිමින් අ දවරු සීට වඩය එක දව නැන එක මහොත ේෂ්ටා කියලාතිෙනවා උදෑ උදේෑ දකිින්ට ස්කන්ද පංචකය දකිින්ට එනවා. නමුත් සාමාන්‍ය සමාජයේ දේශන වන ධර්ම දේශනාවල දානශීල භාවනාවල ස්කන්ධ පංචකය පිළිඳ කතාාවක් නෑ. පුද්ගලයෝ පංච සීලේට සීලදස සිලියප සම්පදාශීල සිල්ුවත්වමින් ශක්ෂාපත සංවරයේ පිහිටමින් වැරදිවිසදුනු හදාා ගනමින් සීල අධිසීල ික්ෂ සංකඛ්‍යාත ශික්ෂණයක ඉන්නවා. ඔවු. න්ට පුං්ිකිරිත්සූති සඳහන් පරදි අඩුදානයෙන් අඩුසීලයෙන් මධ්‍යමදානයෙන් මධ්‍යම සීලයෙන් උපරිමදාරයෙන් උපනුසීලයෙන් ලබෙන් නවිපාක ඉහත්ම වසයෙන් සපරලෝ වසයෙන්. තුරභාග්‍ය සම්පන්න මනුස්සයෙන් වෙන්ඩ සවභාග සම්ස මනුස්සයන් වෙන්ඩ සහ දෙවියන් අතරට අන්න පුළුවන්. කොතරම් ෘතක් ජනමටෙන් ඉහට සිල්රැක් අත්දන් දුන්නත් මේක තමයි ඉන්හාට යන්න පරක් ොකි නෑ ජනමට ද ෙ ැරත්ර භාවනාකලොත් එෙම භාවනා කියන්නේ ංනිිකිරවත්තු භාාව කියන්නේට එතකොට ලෞකික දයන පුදුනොත් එවැෙන් දඩන්ල බම්බල යන්න පුළුවන් හැබයි මල නැත ඔබ හිතරවාද මේක බුදුමග කියලා ඔ බුදුන් පහලවෙට පෙර සමාජති විච මංටිකක්න ඔක්කම ඉන්සත් අතාගතුර ලෝටෙහෙහි කළ මග හේතේරුම්ගණ්ඩ තරම් ඔපන අනවන්තව වන්දරේ පෙන්න්නන්න ඔය හිදදුගන්තව හරියනකු ලෝකෙර ගන්තවල හරි ස්කන්ද පචකයා හිිපද මරම දේශර ධර්මයක්ක් පවත් ද කියලා ඔය බෙදා බැලි මක් කරලා තිරි බා්ජවාද කියන්නේ ඔබෝ බෙදනෝ බෙදපුහම් ඔබේ ජීවිත ඒක හම්බවෙනවා ඒකකය පද නම් කොටගෙන තථගතයන් වහන්සේ සසර ගමන විවරණය කරනවා මේකගේ මේ පැත්ත හැරුණුත් යාහ මේ පැත්තට හැරනොත් හ මේ පැත්තරනො සාගරයට දැ බාලාන ලදනැත්තන් ඇතු එකතු කරන ලද මේ රුවල් නැව වන් පැත්තට හුලන් හැමමුත් ව පැත්තිෙන් හැමුත් දකුණට යනු දකුණ පැත්තතිෙන් හැමුත්තු මට යනු පිටිපස්සෙන් හැමුත් ඉදිරියටට යනු ඉදිරිෙන් හැම පිබස්සට යන මේ සම්සාරය තුළ සත්්‍යය ස්කන්ධ පංචකේ ආත්මකට අරගෙන මනිසා මල්ටන එක කතා කරපු හැරුණ පැත්තට යනවාගේ මේ පංචස්කන්දේ පංචිපානස්කන්දය බවට පත් කරන එක පාපේ ලගිමින් පාපේ උපාධානය ලගමින් පිනේ උපාදාානය ලගමින් ්‍යානය උපාදාානය ලගමින් සංසාරසාගරය පාාවෙනවා අර්ෝට් උරුවාගේ අප පැත්තට පවෙනවා මනුස්ුලෝක පැත්ත පාවිෙනවා සදියලෝක පැත්ත පාවිෙනවා බමලූ පැත්ත පාාවෙන ගමනයන්න බදු හාමුදුර න ෑන ොක පිනිස ෝකරටි හෙමදාම අපට ඇ්පි සැපේ සසරින් මිදීමය ස සතාගතව බව් නිරෝධය දම්මන්දේසේතිී තතාගතවරු බව් නිරෝධය පිණිසේ.නිසා බව ගාමිත්්‍යය තුළ තිබෙනවා නේතමිත්‍ය දෘස්තිය හෝ දසවත්තක සම්මාධිච්චිය. නිතමි්‍ය දෂටි විදි දස්තක සම්මා දිි්ියය තුල ගබන් කරන ආගමක් තමයි සමාජයට හුරු. අ ස්ටිපුුස හි පැවැදි හැම තැනම ඒකේ උදයාවයක් බැලිල් ලක්නෑ එසා උදයාවේ බලන්න මොනවාද දැනගන්න ඕන යතෝ යතෝ සම්මස් සති කන්ධා නංගුදයව්‍යන්. ස්කන්දයන්ගේ උදය දැය අට ගැනීම සහ දැයවීම. නෝනින් මෙනෙහි කරන්න පුළුවන්න්නම් නොින් මේකකාන් ඩස්සලස් කකන්දයන්ගේ උදේවෑවීම තුළ නොනෝණින් මෙෙහි කිරීමක් තිබෙන බව තේරුම් ගන්න දන්න නැතිව වට දැනවත් දැනටත් ඔබ කරමින්ඉන්න අ කියල තේරුම් ගන්න. දන්නේ නෑ නමුත් ඒක තමයි කරමින්ඉන්නේ එවිට අපට මෙන්න මේ ඔබ තුළ තියෙන්නාව මේ ධර්මතාව ත පිට මෙන්නම හෙමයි පෙන්ලා තිබෙන්නේ. ඔබ කයින් පුද්දලයෙක් අවුරුදු හැටක් හැත්තවක් සීයක් ඉඩවැඩ ගානක් ජීවත්තෙන්ද පුළුවන්ඇත ොටක අනන්න්‍යතාවයක් එක් කෙනෙකුගේ. එනිසා මගින් මත මත්තුවෙන නිය අවචනයත් තමයි එහෙම කය කෙනෙක් ඉන්නවා කියලා ගත්තත්ක මක් නෑ. හැබ ඔබේ සිතට එහෙම අරන්දීලනෑ අසුගසර සැනකින් ඇතිවී අවශ්‍ය කර්ථාවයකොට මේ යන්න වෙනවා එන්දා අතාාගතයන් වහසේ පෙඳ පැදිි කිරීමක් කරනවා නහංභිකය අ්ඥං ඒක දම් අම්ි සමඳු පස්සාමි දක් වෙනත් එක්දහමක් දකින්නනෑ සිත තරම් හටගත්තකම නැතන ඒකට උපමාවක් කියන්න බැෑ කියීලතිනවා සිතේ හැටි හටගඩ පුළුවන් වන්තරා එකත්ක් අත ර තව ඇත්තක් ගන්නාසේකි ලත පිටක පෙන්වා උසතාන්ත සූත්‍රවල එකන ඔබ කයින් එක් කෙනෙක් වුුණට සිතින් මාර්ුවෙනවා ඔ තියන එකට සම්බන්ධ කරලා දුම්රිය ඇතුලි අන්න පුලන් පෙට්ටි එතකට ඒක ි ෙන්කල පෙටම් වෙලායිඉදුවෙන වෙන්කරව නැතම්ම මේ පෙටි තුළින් රුව වන්න ුවන්කීකට. අන්න වගේ ඔබය ජීවිතය ඔබ ඇසෙන් කණට කණෙන්නාසට නාසෙන්දදිවට දිවෙන් කයට කයන් සිතට ම කියන පිළිවෙට නොව අෞදවි පටන් නින්ද දක්වා පස්දොරේ මාරුවෙන බව සහ නින්දේදී මනෝදවාරය තියන පස්දොරේ මාරුව සිද වෙන බව සිතින් සිතට යන්නෙත් නැතිව වුණට යාමක් තියෙන බව. අන්නේ ස්ත්‍රීපුරුස ගහිපේදි වේදේන්තරව ඔබ තුළ සිදුවන්නාව මේ සුම් ධර්මතාවය තථගත සමහි ස්කන්ධ පංචකයාගේ හිපදීම මැරීම වරද්දා ගැනීමක් විදිහට පෙන්න්න නෝ ස්කන්ධ පංචකයා පදී ගැනීම වරීම වරද්දා ගැනීම අපයට අන්නත් හේතුව වෙනවා දිවිලෝකය අන්ඩත් හේතුව වෙනවා බමලෝක න්න්නත් හේතුව වෙනවා නැවත මනස්ස ලෝක එඩත් හේතුවෙනවා කෞදු පිළිගන්නේ ප්‍රාසටගමන වරද්දා ගැනීමක් සහද වෙන බව කියලා ඇතින් බුදුරජාණන්තේ අවි්‍යාපච්ඡා සංකාර කළ දේශනා කළේ තේරුම් ගත්ත නැතුව කියලා හිතෙනවාද සත්‍යයට ජාතිය අරාමරණයෙන අවිද්‍යාමසා අවිද්‍යාවතුල කිය පෙන්න්නනවා අවිද්‍යාතුල ොවද ැස් කරන්නේ කුසලා කුසල කරම විද්‍යාවතුල සත්‍යයා ඔයස් කන්ද පංචකේ පාවිච්ච කරනවාකිල තිනවා පුුණ්‍යා වි සංකාර රැස් කරන්න පුුණ්‍යාවි සංකාර රැස් කරන්න ආන ජාවි සංකාර රැස් කරන්න අවිසංකාර පදයට දී ලතින වාර්ථයක් ඔතනින් ඉවරණය අනාගත පලයක්කවදින්ට හේතු තියෙනවා ෂනිකව ඉපදී නැසෙන්නව් පංචස්කන්දය කොහොමද අනාගත පලයක්කවදට හේතු ඉතුර කලා අවසන්න එන්නේ මාදයන. හටග නැතුුනට නැසෙන්ට ඉස්සර වෙලා සසරක් හදලා ඉවරයි. එමනනම් හටගන නැසෙද්දී පවත් අට තවකාරණයකට අනාගතයක් සකස් කරලා ඉවරයි. එනිසා මේ ඔබ ඉල්ලපු ඉල්ලීමට අනුව අනිවාරයෙන්ම මේ උදයව්ව බලන්ඩ ස්කන්ධ පංචකේ ඔබ ළංඟ සිදුවේ නාකාරය පිළොඳ ඔබට දැසරනු පෙරුණාට මේක තමයි වෙන්න කිය නවබෝධයක් තිේෙන්ද වෙනවා එවිට ස්කන්ද කියන්නේ සමූහයන්ට නමක් එයට ඉස්කන්ද කියන්නේ සත්තත්ට අනකුසල සූත්‍රය සඳහන් පරිදිනම් ඔබ පැහැම දෙනා තුළම ලෝකයේ සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී නොුවද ලකේ එක සමඳදා පවත්වන්නේ සදොරින් ඒ ඇහේ ඒ කණේ ඒ නාසේ දිවේ කයි සිතේස් පහළ වෙන දෙයක් ඒවා නම් පහල වෙන්න මොනවාමුල් කොට ගෙනද එකත් බලන්ද වන්නවා අන්නහෙම ඇසතුළ පහළ වෙන සිතක සිදුවෙන ක්‍රියාවලිය හට නැන දෙයක් වසෙන්. ඒකමනන් තවදරට ත්තක් චක්කු දවාරික මහන්තරම් මති මහන්තාරම්ම කියලා විචිත්තවීති වසයෙන් නැතන් කණට මාරුණු ස්වාත දාරික ගාන දවාරිකම මාරු වවෙන්නක් පොළුවන්. එතකට මිනිස් ජීවිතය සතව ජීත ත එකකමයි නව මිස්ු පිොන් අ ග පගනිමු. ජීවිතයේ ඒකක අපිගීමකෝ කාලය මැනීමේ කුඩාම ඒකකේ තත්පරය වස ගනම් ලස්ස කෝටි ගනම් ගලන් හැදුවත්පරේ ඇතන්ත් අප දහහිත් එක. අනගේ ඔබේ ජීවිතය මොනතරම් අවයිස්කාලයක් හැදුවත් ඒකකය ස්කන්ධ පංචක ඉපදීමයි මැරීමයි. ඒ ඒකේ තුළ විද්ගහ කලා වූ බුදු සමය ඒකේතුළ දුකටත්න හැටි පෙන් ොයිතරක්න මේ ඒකේ තුළ කින් විිදන හැටිත් පෙන්න්නනවා දුකට පත්වනකට උදේ අ්‍යඥානය කියන්නේ. මදෙන්න ලන එකට උද්‍ය අභ්‍යඥානයක උදේ අබ්බ උද අව්‍යඉති ඔ ඇත්දක පියානගේක විදිහල් කරලාති නම් මංව පස්සෙ කියල දෙන්න. බලන් චිතරට බලනවා ඇද පපාන බුරු ු යන හැි බල් බලනක උද්‍ය අභ්‍යානය හලුවම කියලත් කියලා දීපුතයෙන් පොත් ලියබපුතෙන් ම කියීවලතිී නවා. නමුත් මේක එහෙම හදලා බලන්ඩුවට දෙයක් නෙවෙයි සොයංක්‍රියම සිදුවෙන දෙයක්. අස්ුරුගසන් සැකින් සිත හටගන නැතනවා කියලා බුදුන් වහන්තනය වදාල නවත් අන්න බෑ කියලා නමුත් ඒක තුළ කර්ත වයක් කරෙනවා අපට ටෝක හඳුරග්ඩවසේ කර්තවයක් කරන්න පේ අපට ොත හට රූපයක් හමයි නොති හඳුර ගන්ඩන බාහිරතියෙන රූපය අපි ඇසේ පහළවෙන්න සෙවනැල්ලක් මගින් රූප රූපය වයෙන් හඳනා ගන්න රගනීම ද අපට අදාලාකාරයට ඉදිරිපුදගිලලාි ොඳ යකතු කරගත් ගේටානුව අපි එවිදිනවා අතුරාවසෙන් මිතුර අවසෙන් හෝ පක්ෂාව ඒවගේ ඥාති අද හොඳ ක ෙනද රූප් එහෙද කනින්ද මේ අරමුණාවේ කියල සඥාවෙන් හඳ වෙනවා රූප සංඥා බ්ද සං්ඥා විදින ආකාරයට එක පිළිබඳව චේතනාත්මක සභාවයක් කර්ම සවභාවයක් ඇලින ගැටනු සවභාවයක් එකතු වෙනවා සංකාරය එැතකට මේ සිදුවනෙ කොහෙද නෑ ඇස්සට හම් පහලව වන රූප රූපයේ වේදනාවෙන් ද සඥාාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී මේ හතරෙන් කරපුදේ ඒ කර්තවව්‍ය විං්ඥානෙන් හඳ විශේෂයෙන් දැනගන්නවා. වැරදි මොත් හන් අන්්ඩෝන ඕක ඇත බලන්නක එස්සේ ඔබ ඇසයොමු කරගන සිටියේදී ඔබට හදිසිසේ සබ් දෙයක් එහෙනවා දැ ඔබේ අරවුණ සද්ධය හෙනවාකයන්නේ ස්ුරූපය අර වුණු නැතු අහි කියන එක ඇවන කැන් සිත ඉපදුුණා එනම් සද්ද රූපය මුල්කොට වේදනා ස්ඥා සංකාර ඥාන පහ කනේ පහල වනා කනව දවෙන් සිතේ පහල වුණ ඇසව දවෙන් සිතේ පහල වුණහම හරයන්නේ ඒක තුළත්ීට පස්සේ සද්ද සබ්ද රූපය කාකිකුද ගුවන්්‍යානයකද පරසු අචනයකද කියලා වෙනස්කම්මස්සයෙන් හඳුරන්ට න සංඥාවෙන් සබ්දයක් වක් හඳුරඩ වෙනවාඒවගේ මේක ඔබට දාල වේදනාවක්තියෙන්ද වෙනවා ඒවගේ මේකට ඇලීමක් ගැටීමක් තිේ නාකාරයක් එන්න වෙනවා ඒක අපපු දිහා වයික හැටි සේරමක් කරපු කාරුණනාටික රූපයෙන් කරපු දේ වේදනාවෙන් කරපු දේ සංඥාවෙන් කරපු දේ සංකාරයෙන් කරපු දේ ඒ ආකාරයෙන් හඳනා ගැනීමට විශේෂන් දන ගනීමත් ඥායකන ස්කන්ද පංචකේ උපතට මරණයයට ස්ත්‍ර පුරස භාවයක් හරි ගිහි පැදි භාවයක් කරිතියෙනවාද අන්න එක යබි ධර්මය කියල කියන්නේ ඔය බෙදී මොකක්වත් නෑයකට එහෙමයි මේ බුදු සමය ලේසිකර ගණඩවන හමෝටම අදාල සසාධාරම ධර්මයක් කර ගට ඕන පුද්ගලයවාසෙන් ජීවත්තෙමු සමුතින් මද ජීවත්තෙම සමුතිය අනුමත කරමු. හා යන දැක්මකින් ලෝකෙබලන්න බුදුන් වහන්සේ උදාාරු ඒ ඇතිවුණ අද තියන හට තිය දවසදජීවත්වන වුරුසි ජව වන පුදගල වස නොවේ මොහොතකින් හටගෙන නැසෙන රැවටනස්සරට බැඳෙන රැවටු නැත්තම් සසරක් හැදන්න නැති මේකකය සසර පැත්ට හර තුන් හතර පැත්තක්ට කාමරූ පරූප බවත්තර පැත්තට ඇවිද්වාන්ඩ පාරවල් හදන්න සමත්වෙලා තිබෙනවා. ඒ පංචස්කන්දය නිසාද අබිසන් කරණය නිසා නැත්නම් නැසන විට අනාගත පලවප දිිට හේතු බා නැතිීම නිසා. පචස්න්දී කවදාවත් අනනාගත පලපදිින්දිි හිතු තබා නැතිෙන්නේ. අනාගත පල පදිින්දි හිතු තබා නැතනෙකට කන්නේෙ පංචු පාදානස්කන්දය. අන්න එහෙම සම්පූරණින්ම මේ ක්‍රියාවලිය ඔබේ ඇසතුළ කනතුල නාසයුතුල දියුත්තුල කයතුල සිතතුල එ අරමුණක් තුළ සිදුවෙන්න සියුම් ධර්මතාවයක්. අභි ධර්මය සැබ අභිධර්මය ඒක තුළ සසරට බැඳෙන හැටි තේරෙනවා නම් එසරට බැඳන එක උදයාව වෙන ඇතිවෙන්නේ. එක හටගෙන ඒ නැසනවිට අලුති එකක් හබාගන ට එකතුයි ඒ නැසන විට අනාගත පලෝපතින්ට හේතුත් තබා අත හේතු නිසාවර්තමාන පළපහ කොත්වර්මාණ හේතු පහත් ඇැවීම කුත් කර බුදුන් එත නොයවා සතරවෙත අනෝ මගහදාගන්නවා ඔබ තුළ මේ සිදුවෙන්න්නාව මේකට කියන්නේ පමාද විහාරිතය පමාද විහාරි්‍යය දැක පමාද විහාරිත්්‍යෙන් අතමෙදීමට ඔබට වීරය කරන්න පුළුවන්නම් එවිට අපමාද විහාරී වෙනවා අන්න එතන ඒ අපමාද විහාරිත්‍යය සඳහා මේ අආභාකා උදේවය බලන්ද වෙන ල බලනවානවෙේ හිත හිතා බලනවානවෙයි බලමු හමකද කියලා. සැකයක් නැතිව ඔබට පැහැදිලිලාති බෙන්න්න වෙනවා තථගතයන් වහන්සේ වදාළ මේ සත්ට්ාන කුස සූත්‍ර හරය සත්වයාට වේදනාහයක් සඥ්ඥාහයක් සංකාරහයක් විඤ්ඥාන හයක් පහල වෙනවා හයයක්නම් පහල වෙන්න ද රවල් හයන් නිසා පංචස්කන්ද පහල වන්න ඇසසිෙන් කලින් නාස න්දිවිෙන් කයින් කියන එක පොත්තල කොන්න තරම් වෙන දේවල්ලී රතිවුනත් ඔබ ළඟ ඇත්තන ඔ පිගන්. පොත්තොල වනදේ වල් ආතියෙන අවරුහත්තර සීජතති බුදු ගැන කීකයයින්නවා ධර්මයන කියෙන සිල් ගැක කීකයයින්නව තක් ජනාවන් හට යන පරක්ත්න දානත්වනවා සීලත්තිනව භාවනවත්තින උප සම්පදාවත් වයවා නැති දෙයක් නෑ. නිියන් මවිතරක් නෑ. නිවන් මගනැති සම්බුදු සසනක් සජීවී නෑ සම්බුදු සසුනක් නෑකි නිවන් මගක් නැත්නම්. අන්නම දෛරෙන්න්නේ එක දයා බලන්න. ක ස්කෝ සාතකතු බවනිරෝධය දම්න්ද බවනිරෝධ පිස දේශනාකර ධර්මය. පින් පරලොය හිත න්න නම් පින් පරලොයන් හිතන් න්න නන් දෙියන්නතරඋපද හින් න්න නම්තුසිදවකය හිතන් ඉන්නවාවනම් අනගත බදුදහාමතුරු හම්බෙඩියන්න හිතන් න්නවන බවනි රෝධේද බවගාමිත්යේනේ. ස පෘථ්‍යන පුද්ගලයා බුදු බන දැනගත්තත් නැතත් බද්ධ වනත් නැතත් පවෙන් බවගාමී පිනෙන් බවගමී කැලේට ගින් කෙස් ැටපත් කරන්නගොත් කොතන ලෝක කොත්ට ටියත් ලෝකික ද්‍යනයකින් බවගාමී බව ගමීත්‍ය තල උද්‍යාවයක් නෑ. එනිසාම ස්කන්ධ පහ හටගන හටගෙන නැසන එක වෙනුවට හටගන බැඳීමෙන් අනාගත ලොපදින්ට හේතු තබා නැසන ඔබ ප්‍රපිටක යඋගන්ාති වෙන්න සත්‍ර දේශ නාශසරෙන් පෙළඳහම ස්සිෙන් ගනගන්න. ත් කරම ඉන්න එක ඒ එක ඒ වැරේ ඒ වැඩේ සිදුවන වැදක් නිසා සසර හදරෙනවාව තේර නොන සසතර කඩන්ද මේ අනා වර්තමාන හේතු වර්මාන පල තබීම නැමැති මේකට එක තුලා හරියන්න නෑ හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගැනීම අල්ලා ගැනීමෙන් සතරට බැඳීම හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගැනීම අල්ලාගන්න ඇත්නම් හතු ඉතුරලතු යවසන්වීම පංචුපාදානස්කන්දේ නැසෙනෝ. එක අනාගත පලොපදින් හේතු ඉතුර නැසෙන ඒට අනිතත්්‍ය කියන්නේ නෑ. පංචුපාදානස්කන්දය අනාගත ලොපදින් හේතු ඉතුරුයි නැසෙනන නම් ඒ අනිත්ත්‍ය නිසා නවෙවේ නිර්ත්‍ය සොකාාත්ම නිසා. මේ සම්මර්සනය කරනවා කියන කේතුේරුම අනාගත පලයක් වදින් හේතු ඉතුරු නොකර ස්කඳ පංච පංචුපානස්කන්ධය අනාගත පලයකට හිතු නොතබා නැසෙන්ට අරණයකටත් උදය වැය උදේ ස්වභාාවෙන් හටගන්නවා අල්ලගත්ව සසට බැදි අවසන්න අල්ලගත්ත නැත් නම් සසතට නොබැදී අවසනට උදේ වැය කියනවා බලන්න දෙයක් නෑ ස්වභාවික සිදුවෙන දෙයක් අස්සාභාවිකත් එෙන් මිදන්ට තිබෙන්නේ එ ඉස්කන්ද පිළබඳ ඔබඳ අබෝධයක් නැති අය ඔය ගුණ හරිතවත්මොක් හරිරක්කිේ මෙනහි කරම ද සිත සම්සුන් කරගන්න. තැනම බහි රූප සබ්දගඳර සරුණු වෙන්නන්නේ. තැන් සිතට හදල බලන්න පළුවන් මොමනව හරි ඇස්තක පියාගත්හම පේනවා බුබුලු බුබලුවගේ බිඳිබිදධි යන ැටිය. ඒ සරරිේ ද හැ පේනවා ගුලු පල්පන කරවා දැන් යා උදේ අබ ානය පහල බුලසන් බිදවා පේනවාලු. ඒ උද අබ්්‍ය ඥානේලු. ලුවස ැලුවත් හිනෙන් හන ැලුවත් නෙන් බදහඳතුර දැක්කත් හින අපයි දැක්කත් සිතටාව සිතුල රැවටල් ලැරුණන වෙනමකුද දැක නෑ එ සිතේ හදාගන බලන එකක් නෙවයි යපෙන්නන්නේ මෙවා ගල පණඩෝන පහන සඥාවට මේ උද අව්ව්‍ය හරිියන්දෝන අපහාන සංඥාව නෙම පහන ස්ඥාව අපහන සඥාවේ උපන් කාමවිතර්කය ව්‍යා පාධවිතර්කය හිසාවිතර්කය පවත්වනවා අධවාසේති න අපප ජහති නවිදෝති නභ්‍යාන්තිකරවති අන බාවන් ගමේති පවත්වනවා කියන්නේ එකතු වුණා සසරක් හදලාවසන්න වනා ප්‍රහණයක් නෑ ප්‍රහණයක් නැත්තංගු දෙයක් නෑ ප්‍රහණය වෙනවා නංගු දෙයක්ේ හොමද පහන සඥා දේශනා කරලතියෙන්නේ උපන් කාමේ තර්කේදදි උපන් ව්‍යාපාදිිතර්කකිද උපා විසිම් සවිතර්කයේදී එය පිළිගන්නේ නැත්නම් පිළිගන්නන්නේ නැත්නම් ප්‍රහාණය වෙනවා කියලහිෙද අන්නේ ප්‍රහාණය නෙවේද ද අව කියන්නේ ඇටගන්නට නාස ගැටනකොට හට ගන්න මේ පත්ති අර පතතිෙන් චිත්තා අභ්‍යන්තිරතින කෙන ඔබට තේරෙන්ඩෙනවා ඔබට ලෝක ජීවත්වෙනකට අරුණු හටගන්නවා. අරමුලුවරට ඇලි ගැටි සසරක් හදා අවසන් කරනකට අනිත්‍යක කියන්නේ එක ප්‍රමාද විහරණය. මේ මෝඩකම නොකරන්නට මේ මොහොතට දියුණු කරගන්න සහයක් තුළින් අනාගතයක් හදන් නැතුව සසරක් හදන් නැතුව ස්කන්ද පංචකට හටගත්තා නම් උපන්න කකුසල් දුරුවමින් නූපන්න්න අකුසල් නූපදවාමී අන්න පුළුවන්න. උදේය වැය එක තේරෙනක ඥානයකි න හන බලනගේ හදල බලන්න යන්න එපා කාම විතර්කයේ දී ව්‍යාපාදි තර්කය දී විහින් සවිතරය උපන්නේ එකේ දින මෙදඕන මේ පිළිබඳු අපි ප්‍රසිද්ධ පෙළ සූතදේශනා සිය ගණලක පවතින් නව් පෙළ මේ අරමුණත් තුළ සිදුවෙන් ආකාරය කොතරම් කියල තිබනත් අයත් කියන්න වෙනවා. එකකින් කිව්වාම එක ඇස තුළ කනතුළ නාසය තුළ දිවතුළ කයතුළ සිත තුළ පවතුල පිනතුළ ධානය තුළ ඕනේ එකක් තුළ දුවෙන් නව පමාදවාදී පෙළ දහම බව තේරුම් ගන්න එක තමයි උදයාව නොන් ඕන සසර හදන හැට. හිද අපට හැමවිටම මොහොතේදී අපි ජීවත්වෙෙන්නේ මේ මොහත මුල්කොට නවෙයි ඕන කනෙක් ගකරපු ජීවිතයක එකතුකර ගත්තා අතීතයක් මල්කොටකෙන.මිනි ඇසට කනට හමුවෙන යම් මොහතකදී බහිරයක් ඊටාදාල මතකේ ඉක්මාවාගේ බැදු ඇැනු ගටන සවභාාවයක් ිත ්‍යතරයේේ මැ ප භ හිතේ. ය ඉස්සරයිෙන කෙන දය තැනෙක්යි ගණදනුව කියලා ගණ දෙනුව සිතට කෙන දෙත් එක් කළා දැන් ඔන්න උපාධනය සිුව නැටන උදයක්වේ ැතුව හේතු ඉතුරු කර මැණ හැටි ඇහහිපදුනත් කනේපදුනත් ශනාසේපදුනත් එකට අදාළ විින්දනයක් ඔබට තියෙනවා එය විදින්නේ බාහිර ලෝක තියෙන දෙන ඒ වාපුදය හතුරාමිතුරාකොට පස්ස පච්චා වේදනා. විඳින්දයාමේ දීටානා ඔයකතු කරති විට අ හිටානුව තමා ඊටානුව එකට රූප තන්හා සබ්ද තන්හා ගන්දතන්හා වේදනා පච්චා තන්හා ඒහි කණේ නාසේ තහා එකතු වෙන්නේ. තහා එකතුීම එක මත්තයට ගත්තාහම ඊට පස්ස මොකද වෙන්නන්නේ උපාදාන කියන අන්නර. අවසන් කරන්න බැරි අනාගත පල උපදින්න ෙදන පරහැදෙනවා අර්මුණ තුළ උපාධන වනොත්ක අනාගත පලයක් සඳහා කර්මවීජුවක් රැස් කරමින් ස්කන්ද පහ උපාධනස්කන්ධයක් වසෙන් මිය අනවා නමුත් සසරහදන්ඩ හේතුවක් ඉතිරු කරලා. දැන් මේක ප්‍රමාදය. තු හරි පින තු හරි ්‍යනේතු හරි ඇසතු හරි කනුතුළ හරි නාසේතු හරි දියතු හරි යිතු හරි ඕනක්තුළ. පස්ස වච්චාාවේද නාේදන පච්චා තන්නහා තන්නහා පච්චා උපාදානුපාදන පච්චා බව උදයක්වෙන්නෙවෙයි ප්‍රමාදයයි සසර හදන හැටිය. ඒකතුල වර්තමානය විද මත්තේන අනාගත පලපතින්ට හේතු සැඟවීමමත්ත වෙනවා මේ අංකෝභික්කව අනු සේති මේ ිනිසා සසරගම යන හැටිොඳ ර්මාන සසරට ලා ට හැි පිබ දුරජාණන් වහන්සේ ල සර්ව සාධාරණ සූත්‍රයයි. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙකට ඕනෑ ඉන්ද්‍රියකට හරි. ඇස තුත් කන තුළත් නාසය තුළත් දිය තුළත් කය තුළත් පවතුලත් පිෙන තුළත් ්‍යානය තුළත් මේකට එකතුවන්නේ නම් මේ සිද්ධ වෙනවා. ද මේ ජීවිතයට කියන අපස්සංගු දයක්වන් උදයවේ දක් ඉන්න මේකට එනකොට කරන්නේ මම කියලාර මමකොට මගේ කොටාරගට ඉස්රහට තියනෝ. මන්‍යමානෝ කෝබික්කු බද්ධ මාාරොස්සක කියන එක උද්‍යාවයක් නෑ මේ බුදුන් වහන්සේ පහලොට පෙරමිනිසුදු කරමෙන් හිටිය ප්‍රමාධ මාර්ගගේ මෝඩ මාර්ගගේ සූත්‍රයක් මගින් තථගතයන් වහන්සේ පැහැදිරි කරපු හැටි සූත්‍ර දේශනාවල තිබෙන්ව ඔබ මේ පෙළ දහම ඔබේ ඇසතුළ කනතුරු නාසය තුළ අරමුණත්‍රශණයෙන් සිද වී. සසරට මුලාවී බැඳී සසරකුත් හදා මයාන බව තේරුම් ගන්දන. නතර වෙනත් මම ගාතාවක් ගත්තනේ යතෝ යතෝ ඇසට කට නාාශට දිට ෑයට ගැට නවි ද රප සබ්දගම් දස පොට්ටාව තමසිට සයක්නේ යම්යම් මවිටක සතිබත් ව කන්දානං රූපෙදනා සං්ඥා සංකාර විඤ්ඥානස්කන්දයන්ගේ හට ගැනීම සමඟ අනාගතයක් නොහදා නැසීම බලන්ඩ පුළුවන්නම් ඒ උදයව්‍ය නොවෙයිද එක තෙරෙන එක උද්‍යව්‍ය ඥානය නොවෙයිද. එහෙම බලනකොට අනාගතයක් හැවිෙන් නැති නිසාර උපන් කලේසියන් දුරුවෙනකොට යන වෙන පාරක. ලබති පීති පාමෝජයං ප්‍රීති ප්‍රමෝදයක් ලැබෙන. බ සිත හදාගන්න එකක්න මේ ස්වභාවික දෙයක් ස්කන්දයන්ගේ උදයව්වේ හරියට සම්මර්සනයකිරීමේදී කෙස් නැතකොට හම්බෙන්න්න අවු සන්සුන් ස්වභාවයට නිවනයයි කියනු ලැබේ ලවතීී තිපාමොජ්ජන්ඒ ධමතන්තන් විජානතා මග අන්න පුලන් වෙතරම් ලේසි දෝක කියලා හනවිට කර්තිය අනින්න අය ඒරුන්ගත්තහම පින්න අරුණෑන සාගරයේ දකන ඇතික කටේ තමයි පිරන්න අමාරු ඒවගේ උදේ වරද්දගන ස්කන්ද වරද්ධන පංචස්කන්ද යන වරද්දගන සීලය වරද්දගන ඉන්නකට අමාරු ඉතම මෙ සියලු බෞබන්ධන නිදහස් කරලයන්ට ී නිදහස් මාවතක් දේන කල බ හදරේ. යටත් ඇති මාවතාවත් දෙේසනා කළ බව පිගන්න නැද ඔබ සම්ප්‍රදාාවල් හදාන එක තුර හිර වටහදනව උදවවේ අල්ලා නොගැනීමට හටගත්ය එක අල්ලා නොගැනීම හැර වෙන සම්ප්‍රධයයක්ත්වය නොද හටගන්න එකට ඇසද කනදනි කානාසේ දිය කල්ල තැනක්ත්තිේ නවාද ඒ මොහොතට හටගන්න කාරණාවදන එක ඒක විදත්තිී නවා දෙකට වාඩි කරල භාවනනා කරවන්න අදාලා කාරු ගැටනකට අදාල විතර්කයන් චිත්ත අභ්‍යන්ත්‍ර තිබතමයි යන්නේ එක එන්න දෙන්නතු හඟගං ඉන්න කියලතිෙනවාද හ හගං ඉන්න කියලා තියෙනවා අන උපන්නං කාමවිතක්කං කියන පදේ තියෙන්න්න බැතිපිටකි එක තිබෙන්නේ උපදින් රං ඕන නමුත් ඔබ කර්ඩ ඕනද උද්‍ය බලන්ඩ නාධ්‍යවාස්සීතති පජාති විනෝදී තිබාන්තිකරත් යන වන් ගම තියෙන වචනට අදාළ කට කර්තව්‍ය කරට ඔබ ඒ මොහොතේ දිරිමත්වෙන්ට ඕන වීර සම්පන්න වෙන් ෝන අපරට පැන බාධ කරන්න වෙනවා. වෙස් සතිමත් බව සසර හදන අතීත නිසා වර්තමාාන සතරක් හදා වර්තබාන හිතු සතර හදන තැන සසට කලන තැන බවට පත් කරන්න වෙනවා. අන්න දැන් උදැවේ බලන්න ඕන මොනුවෙන්ද අවසිටෙන්න්නේ නම් ඇසන් කැෙන් නාසෙන් දියෙන් කල. බදනාව ස්කන්ද ප පංචපාදාන ස්කන්ධයේ ද්‍යව්‍ය බලන්දවන. එනිසා එක අනිච්චන්දුකං අනත්තා අනිස දුකානත්ත කකා කියයා හිත හිතා තක්ක විචා කර කර හදහදා බලන් ෝන එකක්නවී. ඇලීමෙන් හැදී අවසන් ව නාකාරය පෙළදහමක් දී ලතිී නෝ ඇලුනත් මේ පෙළදහම තමයි ඔඹ ගන්නේ ලෝාු පසී විරතිය. ලෝබානු පස්සී විරති, දෝසානු පස්සේ විරති ෝහනු පස්සී විති බලවිින් වාතය කරනවා. තථකතය මහ දෙසනා කල ති අද ලෝබානු පස්සී විරති කියලා. දෝෂානු පස්සී විරතිී කියලා. පොහනු පස්සේ විරති එක පස්සෙන් පන්න පන්න අල්ලග ඉද කියලා නෑ. ැවත නවතත් බලවින් වාස කරන්න තියෙනවා තින එ නැවත නැවතත් උපදිෙන මොහතක් නොතත් පවාසක් කන්දාා නංගස්කන්ධියන්ගේ හටගැනීමත් සමඟ අනාගත පලයක් උපදිින්දිිහිුතු නොතබා ඉවසන් අවසන් කිරීම බලන්ධ පුරුදුුවේද ඒයි මම කියන්නේ වස්පියයා ින්ඩෝ නෙත් නෑ ලම්පයාන ඇත මොනදිලයි එවිට බාහිරපාතින සාදකලිසාබට අරුණනක්කෙන වනගේ අර්ණේයේදී ඔබේ චිත්ත ්‍යන්ත්‍රයේ පවති නව විතර්කත් එතෙන්ට එනවා කාම ව්‍යාපාද විතර්ක වසයෙන් හංගන්න බෑ වරවර්කයිද නැම් පස්සේ හැගුවත් ිය හැගවාට දලු හැක්ගවට සුවද හඟගන්න බෑවගේ හංගන්න බෑ ස්වභාවයෙන්ම බාහිරෙන් ගැටෙද්දී තම තමන් එකතු කර ගත්ත අඩුකරගත්ත බදාගත්ත හරිවැරදි වසෙන්ගත්ත ඒ තමන්ට අදාළ එක තමයි එන්නේ ඒ තවත් පදයකින් පෙන්වවාමහෙම ින් පර දවසකෝබ මේ අනාගතයක් හදා ඇති බැවින් ස්කන්ගේයගේ උදයාවේ නොබල ස්කන්ධයන්ට හු පචුප අදානස්කන්දයක් වසිෙන් පවිච්චිකට සතරට හේතුත් තබා යංකෝභික්කය අනුසේති කියයෙන වැද කර තිබෙන බැවින් එයින් අරේනකට කියෙනවා තියෙන සංකං ගච්චති ආිකට නැවතේකතු න සර හැදින යකතු වනේ නැත්තම්මොකදවෙන්නේ සවේදනා තන්හා උපාදාන වෙලා එකතුනොත් දැනුත්තින්දල අනාගතටත් හසර හදෙනවා. උප දින්න පුළුවන් කාමි තර්ක ව්‍යාපාදිි තර්ක හිසාවත වයි. ස්‍රහපාච්චි කරලා එකතු වූ නොත්. කොහොමද මයන්නේ තන්හා උපාධනවාා විද්‍යාතංකාර වෙලා මියනවාද පස්සවේදනා තන්හා උපාධනව පස්සෙන්ම වේදනා නැතුව කැඩිලා අසරන එලාමී අනවාද එතකොට ලබාගත්ත ජීවිතයේදී සබුදධ හම වැටහැනතුර හදාගත්තව මෝඩකම්ටික චිත්ත ්‍යන්තී පවතිමින් එලියටේ නෝ අදාළමොහොතකදී කාමිතර්කව අපාද තර්ක විහි සා විතර්ක වේ තක් ජන පුදගයායක මන්ගේ දෙයක්වසයෙන් සජීවිවාර්ගණ එකට එකතුවෙමින් තවදුරටත් පවත්වා ඔවුට උදේ අවිපේරෙන්න්නේ නමුත් තෙරුම් ගත්ත පුද්ගලයාට දැස්කන්ඳ පංචකයට අතීති හෙතු නිසා මේ ආපුකාරණාවට එකතු වෙන වර්තමාන පෙළට එකතුවෙන් නැත්නම් හටගත්ත එකට තිවෙන්නේ අර ලහු පරිවත්තං අවස විතරයි හටගත්තගමන් නැසෙන්ට වෙනවා ට ඇදල ගහල මරවාගේට දක්ම දකින්නේ. හැගිලා න්න අ ගහල මරන්න ඉදිහක් නෑ ඇතුරට යන්නවෑ නවත් එලියට ඇදල ගන්නවඒවගේ කාමතර්කය ව්‍යපාදර්ක හෙතු සිතේ තියනෙ සාතමයි ලියට ඇදලාන්නේ එලියට පස්ස ගහ මැරුහමයි හැගින්න බැන. මේ උපන්න කුසල් දුරු කිරීම කියනෙ ඇස කණන්නසේ දවිකායි මොහතක් හොතක් පසාම අරන ඇවිදින් අයින්ගෙන් ාරණික කියලනේ දයි කියන්නේ. අනු පස්ස විරතීකය දේනම් ප්‍රැෑතුර නැවත නැවත් බල ක . එරකට උදේවෑය හදල බලන් දෝනනෑ ඇසට ගත්නකොට හට ගන්න වදේ ඇනොත් හෙතු තුර ප ටන තුර පවස ව මත ගත්තොත් හේතු ඉතුකට බවසන්වා ගත්තේ නැත්්ද සිදුවන දේට උදේ වැෑය කියනවා. පස්සතෝ උදයවවයන් ස්කන්ධ පං්චකයාගේ ඉපදීම මැරීම ලොකි ජීවත්තෙන්ට හටගන්නවා. නමුත් ඒ අනාගත සතරක් හදන්ට බැඳමින් උපාදානය කරගන්න ඇත්තං උපාදානී නොවී අවසන්නනකුට සතරට වදින්ද ලයක් ිතර නොවී බලිය දුරුවමින් උපන්නක්කු සල් දුර කරමින් හට ගැනීම නැසීම සිදුන උදයවේ. මේක තේරටකට ඥානයතියනවා. වරු ැුවත් අල්ලාන ගනීමන්න තැවලු නේද ස්ත්‍රේ බැලුවත් රස බලුවත් ගියහා බැලුවත් පවිද්දා බැලුවත් අ්‍ය ආගමික බැලුවත් බදුන් වහන්ස බැලුවත් සැරුත් මහතා හන්ස ැලුවත් ස්කන්ධ පංච නැමැති එක කේට දන් මෙහෙම වෙන අනේද මහතක් මොතත්ක් පස ගත කරන්න නිස්කන්ද පහෙන් පහටයන ජවිතයක් නේද. මේ අපි මේ මමත්යෙන් ගැනීමෙන් ලෝබ දේශමවාසයෙන් ගැනීමෙන් සසරක් හැදෙනවනේද. බව ගමනාහදන්නේ අපි විසිංකරන මේ මුලාවින් උපාදාානය න්නේේද. සවපාදානස් කෝහං වච උපතත්තින් ප්ඥාපි මෙතෙන්ට ගැපෙනවා නේද. අ ඔපපාදාන නොවී අවසන් කරන්න ආපු දේව්පදිින්ට නං ඕනේ එක නොවෙනවාන? එඒට අවුස නෑමකොද හටගත්තකවන් ලහු පරිවත්ත න්‍යයන සිත තිෙන්නේ හටගන්න අපිල්ල ගත්ත නිසාතමා නාගත වලට හතුරන්නේ එක අවි ්‍යල් ගත නැතම යන්ඩ ඕනේ ඇ අල්ලගත නැතුහම අනයක නේද උද්‍යාවව කියන්න ඒ හටගත්ත දේ තිෙන ඕනෑම දෙයක් සිත නැසීමත් සමඟ නැෙන්ට පත්ත න අහලත න ේකුපාදයක නිරෝද සිත සම ගුපදී සි සමඟ නැසයි බහිද ගෝත දෝතක් ගණන්න හදනවාවගේ මෙ අසෙන්ට හදන ස්කන්දයට අපි එකතුවීම මතුලින් ඒක නැසැන්දි සතරක් හදන්න හේතු තුරු කරගන්නවා දගන කරු ිජ රැස් කරනවා කියලා කියන්නේ ඒ පහල වී අපට අවශ්‍ය කර්ත්‍ය කළ කොට ඇලිමගින් ගැටුීමකින් තොරව අවසන් කළ හැකි නම් ඒය යන්නේ අපට වදදීලන වෙයි පස්සෙන්ට හේතුවක් දී ලනෙවෙයි ඒ විදිහට හිෙමනඟ අපට ඇසෙන් කනෙන් නාසිෙන් දිවෙන් කයින් ලෝක සමගඟ ජීවත්වීමේද අදාල කරුණු හට ගන්න විට එවපදින කාම තර්කයේදී ව්‍යාදිි තර්කයේදී විහි සවිතර්කයේදී වට එකුතු නොීමෙන් එ මේ යන මේ උදයව්‍ය බලන්න පුළුවන් පහනඒවට ශක්තිය නැතුව යන්නන්නේ ආවා ඉන්ඩ ැනක් එහට යන්නත් ද මැරෙන්ඩෝන පහනිදන්ගතයි ොනම් ර්මානය විඳ වර්මානය පල හතු වසෙන් තැබීමෙන් වර්තමානය හරහායි අන්ද වෙනවා ඒකතමයි සරය කරමින් හිටිය දැන්ඒට ඉඩ නෑ කුමක්ද දැනගන්න ඕනකට ප්‍රසාාදැන්ට කැටී යමක් උප දිනකොට මතකෙට සියල්ල පැරණි දේවල්ල මතකයක් වෙනා සිද්ධි නෙවෙයි. සිතුලි වසෙන් මතක් පිමක් කරුණවිව දෙයක් තැනක් කෙනෙක් වසෙන් ගණ්ඩ දේවල් නෑවස් යල් මලාතීතය යද අතීතම් පහහි නන්තා. එක දන්න ඇතුූ තමමායික දෙයක්ක්කොට කෙනක්කොට හතුරෙක් කොට එකතුවෙන්නේ. මලාතීතේ මලාතයෙන් පිළිගත්තාම් මලදුරා සොහොන්ට දාන්න වෙනවා. මලදරවා සොහොන්ට දැමීමින් සසා ගෝතමයටට බදුති ය ඔබට ගෙනත්ද ඔ ධර්ම තේරුම් ගන්නඩෙර හදාගත්තමේ මලදර එක්හිත ටැවවිීක රන තන්හා උපාදාාන බවිද්‍යතංකාරඔස්සේ මළදරවා කරතභාගන යන පුෘද්ධද කරන්න නැතුව පස්න රෝදේ වේදාන රෝදේ ේදාන ෝද තන්හා රෝදය තන්හා රෝධීෙන් උපාන රෝදේ පාරයෙන් බවනි රෝදේ අරමුණක්තු බලන්න පුළුව දරුව සොහනි දමා කියන කරත බාගෙන හිටිනයන. ඉ ඊට පස්සන අ අනුපස්සමානෝ අනුපස්සති අන ආරම්භ වෙනවා. එකතු මෙමින් පත්න පුද්ධව වෙනුවට එක නොමින් අවසකරන පුරද්ධවට ආරම්භ වන රම්භක පීවරක් වසේ නමාරුවෙන්. අආරභත නික්කමති විට බුද්ධ සාාසන බැනිතින් ඒ එකතු නොවවින් අවසන් කරන්න අව්‍ය සතිය ඇදියුණු කරගන්ඩෝන ඕනෑම කෙනෙක් ඒ අර්තයෙන් තොරෝවිතින් සති වඩනුවක් කිය ව විධාර්තයෙන් සතිය පාවිච්චි කරන්න පුළුව ඉදිරි දරන්දේශනාවක සතිය පිොඳ ර්ථයම පැදිලි කරන්නම් කවැරදි අර්ථය නිවරිධාර්ථයයට නොන්න ආකාරය ොට වැටහෙනවාද මේ සඳහා ප්‍රෝජන ගතයුතු අවස්ථාව හැමවිටම ඊ යොහෝ හෙට නොව මරෙන් මතු ජීතයක් නොව හැම හැම ොහතෙම උදාවවන වර්තමානය බව වර්තමානයේ පරණපාරයෙන් නොයමින් හිතහ දන්න වනා එකතු නොවීමට අතහැරීම කියනවා. පරණකට රැවටෙන් ඇත්ව හමය මලා අතීතයක් ආගෙන් අපි වෙන්න නොමතින්දී. තැන් එතකොට තේරෙනවාද උපාදානය වී අවසන්නීම උද්‍ය්‍ය නොවේ පර්තමාන හේතු පලල හේතු වසයෙන් උපදානය කොට අලුතින් පවැත්වීම හේතු උද්‍යව්‍ය නොවේ ටග වසරයක් බැඳල අනාගතයක් හද ලයු සම් කළලාඒ පමාද විහාරිත්තය හටගත්තා අප එක එකන රුට ලෝබෙ හස ගත්ත නැත්තන් යටට වැඩි කල්ලින් දවසනය යන්න ඕන.ඒකට ඒ ේදී අනාගත පලයක් උබදත් නැතුවවෙන්න හේතු ඉතුර නොකරනේදමයන්නේ. ඒක නේද උදයක්වෙක කියන්නේ සසරක් හදන් නැතු අවසන් වෙන එක. ේරුගතම හත් ක නත් සිදදිවත්කා අය ැතනමවානාවත් ්‍යස්ථානයක්තිේ නේද මෙට ගැටෙන විට ඔබ හිතුත්වල පවතින් නව් ගබඩාකර ගත දෙවල් එලියටේ වා අනේ ද කාමවි තර්කව්‍යපාදය තර්කව හින්සාවිතරක වසයෙන් එ පරණ මිනිීමරු අය පරණ මෝඩයා න ර් ක තු ොවන නද ට දවා යති කියකල ගන්න ්‍රහණ කියයනකින්. ඒම නේද දේ අවව්‍ය කියන්නේ. බලන් ඉතිපොත් පත් කියෝලලා පහුගේ කාලි දේන බුණා හෙම කියලාලද කිය. නෑ දවට පත් වාර ද දවන් සිතට පෙන්නදේ සීනෙන් පෙන්නෙත් සිතට වෙනනද. ාහිරද ස හිර සිත ද ල් පේ ගන්න ුදු පිල ේවන. අකුණු සැරක් පෙනුනත් හිරු පෙෙනුනත් හද පරනත් බුබුල බුලු පවුනත් හිතේ හදලා සිතුවවිලි බලවඇරු බල දෙදයක් නෑ. හදල බලනකන එන එකට එකතු නොවී අවසන්නයක උද්‍යව්‍යයයි උද්‍ය්‍ය ානයයි. එකයි මම කියව ධර්මී තේරුම් ගත්ත පුද්ගලයාට පිහිටන දෙයක් මේ එක. එ සිත් පිරිසි දුවීම ආරම්භය උපක්සල් දරුවීමේ ආරම්භයයි අක සල් දුරේ අදරනු පන්නක්කු සල්ල නු පන ම අන්න ඔබට මේක පෙරනොනම් ඔබඉන්න ස්ථාවරය කොතක හිටියත් සම්මතලෝක ජීවතවීම සහහා කෑැබීීම ඇතුුම් පැළුම් ගහි පැවදි සඳහා ස්ථාවර භාවයන් නැත්තම් ක්ාාව සංර අන්නයි පිළිගන්න මට්ටවිින් සම්මත මට්ටමින් බුදුරහ ක ආරි සත්්‍යයටයිස්පුරසග හිපැදි සම්මත බේදයක් නෑ ස්කන්ද පචකේ ල්ලාාගත්තොත් උපදාානී ව්‍යවසන් වක ගහිපැදි වේදේන්තර කොටම සිද ව ඉස්කන්ඳ පචේ ටලුතෙන් හිතව එකුත් නොර අවසන් කරන ස්කඳ පංචක මියනවා එමියන් අනාගතයට හැගින් නැතු යලිත් හිට දුකක් පුදින් හේතු නොත බ මියයානයක උද අව්වය. විදර්ශන ඥානය අනිත්තරු කනාාත් මසයෙන් බැලීම හිතක කිය හිට යන මේ හි හිතා හිට යනමේ ඇදගෙන් බැලු අත්තමෙයි අර එකකොතු නොවීමෙන් අවසන් වෙන්ඩ අරණ කරනටතව විදසුන් වඩන නැත්ත නිද කනත් ඔසම් බලනවා කිය ඔන්න වාදාල තැන ටාවනම් අවදිවෙන්න උදැසන ඕනු සෝදන්න ඇති කෑම ගන්න ඇති සූදානන්ගන්න ඇති යයිුතු ගමනක්්‍ර කියියාවක් ආයතනෙට යන්න ඇති නත්තන් ගෙදරඉන්න නඇති කොහේටියත් ට අදාල ගැටින කාරණය අනුව ඉන්න සේස්ත්‍රයට අනුව මේවා උදව් කරන චිත්තාභ්‍යන්තරය ඉඳලායිනවා මේ බලවතුන් තිදෙන එක්වාර නොව එක කවත්තාවට ඉල්ලන ඔබව පාලනය කරන්න රෝන්ඩ බල දෙන්න කියලා ඔබ සංසාරේත් බුදුදකිහින්ඩිය අනෝහකයා මේ තුන් දෙනට බල පවිච්චි කරන් ිඩ දුන්නා එන්න ඔබට තිබෙන්නේ බුදුන් වහන්තේ වදාල අපහන සඥාව උපන්නං කාවිතක්කං අධවාසතිී අපා ජහති නවිනෝදීති ොභයම්තිකරවතින් අනභාවන්ගමේ බලල්ලක්නේත් වඩදයක් පඩාරිට. ඉබේ වන්න වන සරක් හැදි සතර හිතුතවාා නැතිවෙන් එ ඉබේෙන් නැතිව වට එක වීරයෙන් සතරක් හදන් නැද අවසන් කරන්න එඒම හොතම මේ උදාගඩුවෙන් අතීති ඇවිදින් මේ යන අනාගතය නොත බාමයනෝ දෙකම වෙනවා එක යිකන් උපන්නක්කු සල් දුරුව න උපන්නක්කු සල් නූප දිවායි කියලා එහනම් අමුතුෙන් හදල බලන්ට තියනෙනවාද දක පියානම නොහරරික රුපයක් හදාන අරසිවවිරියව්වේදී ඔබ වර්තමානම් හොතට බොනොවිතර කේ දයන්නේ ඒ පස්සවේදනා තන්හාාව පවාදානයට එකුත් නොවීමට කියනවා නාදිවාසේද කියලා එයට මේ රජාන තතුර තදරට පාලනය කර ඇද කම්ගරන්න ඇගිහඩ බලය අහිවිි කරනවා. ක් ජනපුදගල හු බලවත් කොට හුට පරදිනවා ආරිපුද්ගලයා ඔහු අසරන කොට ජීවිතෙන් පන්නා දබනෝ අන්න මේ මෙ පමණයි කරන්නති එන්න කියන එක මේ කටයුත්ත කරනන් අනිකුත් සියල්ම ධර්මණියාවල පෙන්න කාරණාව කොතුල සිදුවවා කියන කියීදනත්තේරුම් ගනීවිද. කටයුත්තු ඔබ කරනවනම් ඔබ තිළිකුණු වඩනෝ මේ කටයුත්තු ඔබ කරනවා නම් ඔබ පටිස්සම්පාදය නිරෝධය දකිනෝ මේ කටයුත්තු ඔබ කරනවානම් දුක දැකළ හේතුව දැකළ නැතිවුතැනට පත්වෙන්න්න මාර්ගය හැවරෙනෝ මේ කටයුත් ඔබ කරනවා නම් මරණ සති වඩනෝ ඔයි ඕන එකක් කරනවා නම් ඔබ බොද්ජංගත් අඩනෝ අන්න එහෙම මේක මේ ගුඩාක් විස්තර තිබුණට එක කර්තවවයක් විධාකාරීෙන් විස්්තර කරු දෙයක් විතර මිකිතින්නේ ඕනෑ පෙළදහමක් තමන්ට තේරුුණානං එක කරන්න ලෙසි එකක් අ යහපත්ත ඒ සම්මතාමුතු වැඩ කටිතු මොකක් ව මේවැ පාලලයක් නෑ බන්ධනයක් නෑ තහංචි නෑ මේවැඩේ රහසි ගත වැඩක් අධ්‍යාත්මික වැඩ ඕකම පහු ඒ මහොතේ උපන්න්න එක ෙඩියර එකතුවෙන් අවුල් හබාගණඩ ගයාාපම අසංවරය නෑ නමුත් චක්කුණා සංගරෝ සාදු සෝතයන සංගරුව ක්‍රියාත්මක වෙනවා එහමයි මේ ඒ සංවරය ඉන්ද්‍ර සංගරය කැන විම් බලාලන්න එහෙමනවීත එකතුවීමෙන් අසංවර ඒක නොවනවනන් යාලට බිඳෙනවා ඇතන බල බිඳෙන්ෙනවා ඇදාල කරනු ධර්මස්සෝනෙන් තෙරුම් අරගන ක්‍රමෙන් වටහන ලඟටෙන් සෙවස්ලා සමීප තැනක දක්මක් ගන්න. තියන සමිප දර්න ගන්නවා කියලා කැමරාවර ඇත ගත්තට පැදිනයි ලංකර ගත්හම් පෙන්වා කියලා එඒලා පතර මේ අතිස් පහක් තරසේ සමීප දර්ශනය අරංගන්නේ පෙරල පෙරල කියවකිවකිව කිව මේ ඒේද මේක තියන්නේ අනග බදුහන් දහ ද මේ තින ැරුණම් පස්ස මේ තියෙන්නේ ඇතිදක පියාගත්හ මේ එකක තියන්නේ වර්තමාන මහොතට එ ඕනෑම පංචදවාරික අරමුණක් ඔස්හෙද මේක තියෙන්නේ ගටැ සූත්‍ර දේශනාකට කියල ගත්තම බොඩක් විස්ත්‍ර තිය වැරදිාර ගීව හදා ගන්නඩ අන්තිමට හනි වැරදි පාර එකයි තියෙන්නේ පටිසෝත ගාමිත්තේ උ මේ අල්ලා නොගැනීමෙන් ඇැවුල කියන එක තමයි මේ උදාව්බේ උදය හටගත්තා ඉතුරු නැතු නැසෙන එකට කෙලෙස් නැතිෙනවා එම වෙනවානේද කියනක තේරයක ඥානය ඉතුරින් තවත්තැන වවෘත වෙනයකතම ලබි පීති පාමජන් අමතන්ත විජා තන් කියලක කිය සොවාන් අදී මාර්ග පලවින් ප්‍රති්‍යයක්ක්ෂ කටයුතු නිර්වාණයට පැමිණිට දොර ඇරෙනවා අදාල කරුණ තෙරුම් අරගන අනුගමනය කරන්නට අවශ්‍ය අවබෝධය ලබාගන්නට මෙම කරු පැහදිලිකිරීම පිනිිශසේවා හේතු අසනාව වයි කියමින් අපි ධර්මාණු ශාසනාව මෙසේ අවසන් කරනවා. විස්්‍රාමික ජෙස්්ටොලිස් සධිකාරී ආයෙන්ම් දසනායක මහත්තාටත්. විස්්‍රාමික හෙදනිල් ධරණ ආයස් කුමාරිහාමේ මහත්මේටත් නිදුක්නවී සවපදවෙස් උතුම් ධර්මාබෝද ලබාන උතුම් ප්‍රර්ථතනය යුක්තම උතුම් ධර්මාන සිදු කරු ලබ. ඉතාමත්හොඳයි ගෞන දේශයන් වහන්සේටත් දාකත දරු ඇතුළන් පවල සසිියල දෙනට ධර්මස් වනනි කළ සිල්ල දෙනටත් නෙතුු රොගගේ ුත් ලෙවා මේගවතු බුදු ශාසනයද උතුන් චතුස් සත්්‍යබෝධය පිණිස ධර්ම දේශනමම ර් ධර්ම ධනමේ මහා පුුණන්නෙ කුසලේ හේතුවේවාව ඔබට උදයව තේරෙනවාන උදයාව සිදුවෙනවන දුක දෙකලා හේතු දෙකලා නැතිුතැන සහමාර්ගිතම ඒ හැතරෙන්නේ. වෙන අබුදුහිද දෙයක් ආයනෑ. මොහ මොහොතක් පාසාම ඒ දුකදකිනවා හේතුව දකිනවා නැතිවු තැන දැකළ මාර්ගය නෝ. එහම ඒගබෝධ වෙන්නේ. සවාන්සිල රහද්දක්වා අයනකට සත්‍ය ඥානය කෘතිඥානය කෘ්‍රතිඥානයෙන් කටයුත්ත කෙලවරනවා. සේනම් ඔබ යහපත් ර්මුණකින් ධර්මදාානයදලා යන ධර්මදාානයක් පමණයි. ඔබත් ඒේ ධර්මදානය කොටස්කරුවෙක්වෙලා ඔබටත්තේ අනුගමනනිිපතිපදාව ලැබිලා හත්මවාසයෙන්ම මේ සන්සුන් සැනසීමහි වියේවායි අපි ප්‍රාර්ථනා කරනු. ස්ීතිය ෝය වත්ජන්තුූ සබ රෝගෝ නිනස්සතුූ මාතයේ බවත් අන්තරායෝස්සුකිීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. ගේශයෝ निभा